කොරෝනා වසංගතයෙන් දැඩි ලෙස පීඩා විඳපු දරුවෝ උසස් පෙළ විභාග සඳහා පෙනී සිටියේ ගිය පෙබරවාරි. ඊට පස්සේ එළ වෙච්ච දැඩි අර්බුදය ප්‍රතිඵල කවද්ද නිකුත් කරන්න කියලා හරිහමම් පිළිතුරක් මේ වන තෙක්ම ලබා නොදී තිබීම. ඒත් අද සිට ඔයාලට ටිකක් සුබ අදහසක්, සුභාකල්පයක් උසස් පෙළ ප්‍රතිඵල වෙනුවෙන් නිකුත් කරන්න තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. ඊට කලින් අපිත් එක්ක එකතුලා එන 18,500කට ආසන්න සියලු දරුවෝ ගොඩාක් ආදරෙන් අපේ YouTube නාලිකාවට පිළිගන්නවා. ඒ වගේම ඔයාලට අවශ්‍ය කරන අධ්‍යාපන තොරතුරු ඉදිරි කාලයේදීත් මේ වගේම ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. අධික කාර්යබහුල තත්ත්වයක ඉඳගෙන තමයි පුතේ ඔයාලත් එක්ක මේ හැම දෙයක්ම බෙදා හදාගන්නේ. ඒකයි ගොඩක් වෙලාවට වීඩියෝ එකක් විදිහට මේ කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබෙන්නෙම නැති. යම්කිසි තොරතුරක් දැක්කට පස්සේ ඒක ඇත්තද බොරුද කියලා සනාථ කරගෙන පුළුවන් තරම් ඉක්මනට ඔයාලට වොයිස් වීඩියෝ එකක් හදලා දාන එක තමයි මගේ එකම කාර්ය වෙලා තින්නේ. පසු කාලීනව ඉතාම ඉහළ ගුණාත්මක භාවකින් මේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. කෙසේ නමුත් පහුගිය පෙබරවාරි මාසයේ මුහුණ දෙන්න යන උසස් පෙළ විභාගයේ සියලු ප්‍රායෝගික පරීක්ෂණ මේ මාසේ 10 වෙනිදාෙන් දැන් අවසන් වෙනවා. ඒ කියන්නේ ජූලි මාසේ 10 වෙනිදාෙන් දැන් ප්‍රායෝගික පරීක්ෂණ සියල්ලම පාහේ අවසන් වෙනවා. ඊට පස්සේ මේ මාසේ අන්තිම සතිය තුල උසස් පෙළ ප්‍රතිඵල ලැබෙන නියමිත බව දැනුවත් කරත් පොඩි ගැටලුවක් තියෙනවා. ප්‍රායෝගික පරීක්ෂණ අවසන් කළ සතියක් වගේ ඇතුළත කොහොමද මේකේ ප්‍රතිඵල නිකුත් කරන්න කියලා. ඒ නිසා මම දල වාසයෙන් විශ්වාස කරනවා අගෝස්තු මාසේ දෙවන සතිය වෙද්දී අනිවාර්යයෙන්ම පළවෙනි හෝ දෙවෙනි සතිය ඇතුළත අනිවාර්යයෙන්ම ඔයාලගේ උසස් පෙළ ප්‍රතිඵල ලැබෙන නියමිත බව. ඉතින් අපි ඒ වෙනුවෙන් දැස් දල්වාගෙන බලාගෙන ඉන්නවා. මගේ මං හිතන්නේ දරුවෝ 400කට වැඩි පිරිසක් මෙතන BC විභාගයට පෙනී සිටියා. ඉතින් ඔයාලට සුබ ප්‍රාර්ථනා කරන්න හාහා පුරා කියලා බලාගෙන ඉන්න මොහොත හැමෝටම ඉතින් කාලා බීලා ටිකක් නිදහසේ උස්මක් අරගෙන හිටියේ කාලේ අවසන් වෙලා ගෙදරින් එළියට දාන්න කිට්ටු වෙල එළියට දාන්න සූදානම් වෙන්න ආසන්න කාලෙකින් ඉතින් මෙච්චර කාලයක් ඉවසගෙන හිටියා වගේම අපි මේ සති කීපයත් ඇත්තටම ඉවසගෙන බලාගෙනමු උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තු මාසේ දෙවැනි සතිය වෙන්න කලින් ලැබෙන්න කියලා. ඒ වගේම විභාගය සඳහා නැවත සූදානම් වෙන දරුවෝ ඉන්නවනම් ඔයාලා ඉතාම ඉක්මනින් යුහුසුළු විභාගයට සූදානම් වෙන්න කියලා මතක් කරනවා. මොකද මේ අවුරුද්ද විභාගය දෙසැම්බර් මාසේ පවත්වන්න නියමිත බැවින් අපි ඉදිරි කටයුතුත් එක්ක සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙන හැමදෙනාටම තෙරුවන් සරණ වේවා.